හොඳයි, අපි මීළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ මව්ග්ම පුවත්පතේ ඇතුල් පිටුවට ප්‍රධාන ශිරස්තලයක් එමත්නම් ප්‍රවෘත්තියක් සඳහන් වෙන මේ ආකාරයට රනිල් අගමැති කරන්න ජවිපේ සල්ලි අරන්. මේ පිළිබඳව අවධානය යොමු කරන්න සූදානම්. මං කලිනුත් කිව්වා ජනතා විමුක්ති පෙරමුණ එදා හදපු අරමුණ නෙමෙයි අද ක්‍රියාත්මක වෙන්නේ. අද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඒජන්සි එක. කමිෂන් ඒජන්ට්. ඔව්, හරි පැහැදිලිව මේක මම නෙමෙයි කියන්නේ. හිටපු නායකයා ඔවුන් මේ වෙනකොට 94 වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය වෙතින් බිමටම හාන්සි කරලා තිබුණේ. සියලුම නායකත්වය සෝමවන් සමරසිංහ මැතිතුමා හැර ඉතුරු සියල්ලම මධ්‍යම කාරක සභාව හිටපු සියලු දෙනා සමූල ඝාතනය කරලා තිබෙන තත්ත්වයක් යටතේ, එහි සියලුම අඬබඩු කඩා දමා තිබෙන තත්ත්වයක් යටතේ එය නැවත ගොඩගන්නේ සෝමන් සමරසිංහ මහත්මයා. එතුමාගේ මැදිහත් වීම මත තමයි නැවත ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගේ. එෙහිදී ඔබ කල්පනා කරලා බලන්න, 2006 94 එක් මන්ත්‍රි ආසනයකින් ආරම්භ කරන ජනතා විමුක්ති පෙරමුණ 2006 මන්ත්‍රි ආසන 10ක් ලැබෙනවා. 2001 ඔවුන්ට මන්ත්‍රී ආසන 16ක් ලැබෙනවා. 2004 ඔවුන්ට මන්ත්‍රී ආසන 41ක් ලැබෙනවා. මෙය ඉතිහාසයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට ලැබිච්ච තත්ත්වයක් නෙමෙයි. පැහැදිලි දියුණුවක් අරගෙන ආවා. දියුණුවක් නෙමෙයි. එය ඒක මාක්ස්වාදයේම කියනවා ඒක පොළාපැනීමක්. ඒක පියවරෙන් පියවර යාමක් නොවේ, පොළාපැනීමක්. එසේ ගියපු ජනතා විමුක්ති පෙරමුණට මට මතකයි එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා පැහැදිලිව කියනවා අපට තිබෙන ඊළඟ අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ. අප සටන් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග නොවේ, අප දැන් වහාම සටනට එළඹෙන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ සමග කියලා. හරි පැහැදිලි. එතුමා ඉතාම සූක්ෂමකට ඉතාම ඔය සම්බන්ධ වැඩ යටින් ගින්දර ගෙනියන වැඩ හොඳ දක්ෂයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට ඔහු තීන්දුව කරා ඔහු මේ පක්ෂයේ ප්‍රධානී දෙවන පෙළ මිලදී ගත්තා. එහි ප්‍රතිඵලය තමයි අද මේ පත්තරේ වාර්තාවෙන් ඔප්පු කරලා පෙන්නලා තිබෙන්නේ. මහින්ද පෙරදීම ටොයිස් වැඩක් කියලා තමයි විජිත හේරත් මහත්මයා කියන්නේ. අපට අහන්න තියෙන විජිත හේරත් මහත්මයාගෙන් මේ ටොයිස් වැඩේ කරන්න කොච්චර මුදලක් ගත්තද කියලා. ඒක තමයි මම හිතන්නේ ප්‍රසන්න රණතුංග මහත්මතුමා කියන්නේ. ඉතින් අපිට මේ අමුතුවෙන් අපි කියන්නට අවශ්‍ය නැහැ. පහුගිය දිනක තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවකදී ජවිපේ ඒ ගොඩනගපු 94 80 89 විනාශයෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගපු නායකයා ඔහු තමයි කියන්නේ. ඔහු ඔහුටම තේරෙන්නේ නැහැ මේ සල්ලි කුට්ටි ඩොලර් කුට්ටි එහෙට මාරු වෙනවා මෙහෙට මාරු වෙනවා. අඩු ගානේ පක්ෂ නායකයාවත් දන්නේ නැහැ මේ කොච්චර සල්ලි ප්‍රමාණයක් එහෙට මෙහෙට යනවාද කියලා. පැහැදිලිවම විජේදාස රාජපක්ෂ මහත්මයා කිව්වා ලක්ෂ 25ක් මම අනුර කුමාරචාලන්ට දුන්නා කියලා. ඇවිල්ලා මගෙන් ඉල්ලගත්තා කියලා. එතකොට මෙවැනි ඩීල් අද ජනතා විමුක්ති පෙරමුණ අද ඩීල් පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ. ඒක පැහැදිලිවම හිටපු නායකය සෝමන් සමරසිංහ මහත්මයා කියා තිබෙනවා. අද සමාජවාදී ගොඩනගන්න සමටම සමාන සමාජයක් ගොඩනගන්න ආරම්භ කරපු ජනතා විමුක්ති පෙරමුණ අද ඩොලර් මත යැපෙන රුපියල් මත යැපෙන කොන්ත්‍රාත්කාර පක්ෂයක් බවට පත් වෙලා තිබෙන බව තමයි මේ සියලු දෙයින් පෙනී යන්නේ. හොඳයි, අපි ඊමිලඟ අවධානම් කරන සුදානම් වන්නේ මෞගම පොත්පතේ 14 වන පිටුවට මේක වාර්තාවක් නෙමෙයි, දෝෂ සහිත ලියවිල්ලක්. ඩිව් කියන්නේ අමුලික බොරු කියලා කාරණාව තමයි පැහැදිලි කරන්නේ. නැවතත් අපි කලින් කතා කරපු කාරණාවම. ඔව්, එතුමා ඉතින් සත්‍ය දන්නවා නිසානේ මේක අමුලික බොරු කියලා කියන්නේ. එතුමා සත්‍ය වශයෙන්ම සත්‍ය දන්නවා. මොකද එතුමා තමයි මහ බැංකුව අධිපතිවරයාව විශේෂයෙන්ම විදේශිකයෙක්. මේ ගැටලු සහගත ඉතාම ගැටලු සහගත තත්ත්වයක්. විශේෂයෙන් විදේශිකයෙක් කෙසේද මහා බැංකු අධිපතිවරයා හැටියට ලංකාවේ ගේන විශේෂයෙන් සිංගප්පූරුවේ ද්විත්ව පුරවැසිභාවය තබා ගන්නට බෑ. ඔව්. සිංගප්පූරු පුරවැසිභාවය දරනවා නම් අනිත් සියලුම පුරවැසිභාවයන් අතහැරිය යුතුයි. හැබැයි ලංකාවේ නියමයක් තිබෙනවා විදේශිකයෙකුට ලංකාවේ එවැනි තනතුරු දැරීමට බෑ ලංකාවේ තියෙන ව්‍යවස්ථාව අනුව. නමුත් එවැනි පුද්ගලෙ ජාත්‍යන්තර මට්ටමේ වංචාකාරයෙක් හොරෙක් කොහොමද ගෙනාලා ලංකාවේ මහ බැංකුව බාර දෙන්නේ? මේක මහා දවාලේ බැංකු බිඳීමක්. දැන් කියන්නේ මේ සිදුවෙච්ච දේ ගැන වචනයක්වත් කතා නොකරන අග්‍රාමාත්‍යවරයා
ඒ පිළිබඳ එළිදරව් කරපු ඩියුගුණ සේකරට මරලා තෝණි තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. පැහැදිලි මේ රටේ ඕනම බත් කන පොඩි දරුවෙකුට වුණත් මේ සිදුවී තිබෙන්නේ කුමක්ද? හොඳ අපි මිලකට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ මව්බිම පුවත්පතේ 12 වෙනි පිටුවට අන්ත දූෂිත ඡන්ද කරපු අය කොඩියක් කැපුවාට වහා පියවර ගන්නලු. ඒත් යකා මේත් යකා හොඳ යකා තෝරගන්න කියන තමයි සෝබිත හමුදුර කියන්නේ. දැන් සෝබිත හිමියන් නිවන් මාර්ගයේ අවබෝධ කර ගැනීම පැත්තක තියලා යකුන් තෝරා දීම. යකුන් দমন කිරීම නම් තව කමක් නැහැ. මේ තියෙන්නේ යකුන් තෝරා දීම. ඒ යකා සහ මේ යකා. මේ මල යකා ඉඳගෙන මේ යකු තෝරගෙන මේ මොනවද මේ කරන්නේ? ජනවාරි 8 වෙනිදා වෙනතෙක් යුද්ධය අවසන් කරලා මේ රට සංවර්ධනයේ මාවතට ගෙනාපු එතුමා උන්වහන්සේ කියන විදිහට යුද්ධය අවසන් කරපු යකා රට සංවර්ධනය කරපු යකා එළවලා අන්ත දූෂිත මහා බැංකු දමහදවාලේ බැංකු කඩන බැංකු හොරා යකා තමයි ගෙනල්ලා තියෙන්නේ. අද වෙනකොට රටේ ඒ ආපු සංවර්ධන වැඩ කටයුතු සියල්ල අඩපණ කරලා සියලුම අමාත්‍යාංශවල වැඩ කටයුතු අඩපණයි. තනිකර පිස්සන් කුටුවක් බවට පත් කරපු ඒ අකුටු ගෙනල්ලා දැන් මේ මලය. එතකොට අපිට සිද්ධ වෙනවා මොකද අද ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට ඔහුව පිළිගන්නට බැරි තැනට පත් කරලා තිබෙනවා. අද චීවරයට තියෙන ගෞරවය මේ අය විසින් පැහැදිලිවම කියන්නට ඕන. අද මේ චීවරයට මේ විනාශය අත්පත් කරලා දීලා තිබෙන්නේ බටහිරයන් විසින්. ඔවුන්ගේ ඩොලර් මත යැපෙන පෞගේ දිනක මාදුටුවා යම් කිසි ප්‍රවෘත්තියක් උන්වහන්සේ සම්බන්ධයෙන් මිලියන ගානක ප්‍රවෘත්තියක් මේ කුමක්ද සිදුවෙන්නේ? ඔවුන් 1796 ලංකාවට එද්දී ඉංග්‍රීසි ඒ අය දුටුවා 1815 ගිවිසුම් අත්සන් කරලා අපි ස්වේච්ඡාවෙන් යටත් වෙද්දී ඔවුන් දුටුවා මේ ජාතිය යටත් කරන තබා ගන්නට බැරි එක හේතුවක් තිබෙනවා. ඒ තමයි මේ චීවරේ. ඒක නිසා ඔවුන් පැහැදිලි තීන්දුවකට එනවා මේ සංඝ සමාජයේ පිළිබඳ රටේ ජනතාවට තිබෙන විශ්වාසය නැති කිරීම. එහි දීර්ඝ කාලීන අරමුණු වල ජයග්‍රහී මොහොතවල් තමයි මේ අද ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා අද සිවුරට චීවරයට එදා තිබිච්චේ ගෞරවය, ගෞරවයෙන් සැලකීම, ගෞරවයෙන් කතා කිරීම ඒ සියල්ල අහෝසි කරලා තිබෙනවා මේ 3-4 දෙනෙක් ඩොලර් මත යැපෙන ඩොලර් වලට කෑදර වෙනත් සම්පත් සිංගප්පූරුවේ බැංකොක් වල ගිහිල්ලා විඳලා එන සමහර ගණින්නාංශලා නිසා චීවර ධාරීන් නිසා සැබෑවටම මේ චීවරය දරාගෙන ඒ උතුම් කටයුතු වල යෙදෙන ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ඉන්න අතර මෙවැනි ගණින්නාංශලා නිසා අද වන විට මේ රට ඒ එදා තිබුණු ඒ සෞභාග්‍ය ශස්ත්‍රීයත්වය ගෙනාපු චීවරය අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන හිටපු චීවරය අද පාර්ලිමේන්තුවට යවලා ගුටි බැට හුවමාරු කරගන්න තැනට දක්වා තල්ලු කරලා මේ රටට මේ කරපු විනාශයට මුන්වහන්සේලාට නම් මෛත්‍රී බුදුන් බුදු වෙන දිනේදීවත් සහනයක් නොලැබෙන බව නම් සත්‍යයි විශ්වාසයි. හොඳයි සමත් විසටන තමන්නේ සූදානම් වන්නේ පත්‍ර පිටුවෙන් රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන් සෝදාක සුන්දර දිනයක්. ආයුබෝවන්.